शुभ दवसक वेवा प्रिय असन्निनी मे पास्ट नेविल दिनपता ओब वेत गिनेन आस्कमे वचनयाई अद मार्तु मासे 27वेनिदा 2024 वर्षे येशु क्रिस्तुस वांसेगे उतुम नामेन मम ओबट पलमु आसुरि गिनेनो प्रियादर दर्विनी अद जीवने कैम शुद्ध योहान 19वेनि परिच्छेदे 33 सह 34 अपि मेनेहि करंट यानो अपे थेमाव क्रिस्तुस वांसेगे दुख प्राप्तिय अपि ईय दवसे कथा करे उन्वांसेगे හත්වෙනි නැත්නම් අවසාන වචනය උන්වහන්සේ කිව්වා මගේ ආත්මය මම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනි පියාණනි කියලා කිව්වා. අද අපි 33 වෙනි වගන්තියෙන් කතා කරන්න යනවා ශුද්ධ යොහාන් 19. බයිබලයේ මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ නමුත් ඔවුන් ජේසුස් වහන්සේ ළඟට ආකල උන්වහන්සේ මැරි සිටි බව දැක උන්වහන්සේගේ කෙන්දා නොබින්දෝය. 35-34 කියනවා එසේ වුවත් හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේය. එකෙනෙහිම ලේත් වතුරත් නික්මුණේය කියලා. එතකොට අපි දකිනවා මේ ස්ථානයේ මේ තමයි උන්වහන්සේගේ මරණය. ඉතින් මරණය දැන් සිදු වෙලා ඇත්තෙම ජුදා ජාතිය අය කිව්වා මේ දැන් මේ මොකද ශරීර මූර්ත ශරීර නැත්නම් මැරිච්ච ශරීර තියන්න එපා කුරුසවල. මොකද හෙට දවස සබත් දවස හෙට දවස අපි ඒගොල්ල ප්‍රීති වෙන දවස නැත්නම් සබත් දවස නැත්නම් සුද්ධ වූ දවසක්. ඒ නිසා මේ සුද්ධ වූ දවසේ මේ වගේ දෙයක් කරන්න එපා කියලා. නමුත් ඇත්තෙන්ම කොච්චර මේ අය පංචාකාරෝද කියලා බලන්න මේ දැන් මේගොල්ලෝ අහිංසක එක්කෙනෙක්ව මැරුවා. නමුත් දැන් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ මේ ශරීරයක්වත් එල්ලලා තියන්න. මොකද ඒක සුද්ධ වූ ක්‍රියාවක් නිසා. ඉතින් චාරිත්‍ර වාරිත්‍ර වලට ඉතින් මෙතනට එනකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තම මරණයට ගිහිල්ලා කියලා බයිබලයේ 33 වෙනි වගන්තියේ කියනවා. නමුත් අර හොරුන් දෙන්නගේ කකුල් දෙක කැඩුවා කියලා තමයි බයිබලේ කියන්නේ. ඒ වගේම ජේසුස් වහන්සේගේ කකුල් නෙමෙයි කිසිම අස්තියක් කැඩෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ දිවස් වාක්‍යවල කියවෙනවා. දිවස් වාක්‍යවල කියවෙනවා උන්වහන්සේගේ පැත්තට අණිනවා කියලාත් කියවෙනවා. ඒ වගේම උන්වහන්සේට විනාකිරි දෙනවා කියලාත් කියවෙනවා. මේ වගේ ගොඩක් දේවල් කියවෙනවා. 36 වෙනි වගන්තිය කරුණා කළා කියවන්න ඔබට. එතකොට තේරෙයි මේ හැම දෙයක්ම වගේ කෙරුණේ දිවස් වාක්‍ය සම්පූර්ණ වන පිණිසය කියලා. එතකොට 34 කිව්වා වගේ හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලකින් ඇන්නම බයිබලේ කියනවා ලේත් ආව වතුරත් ආවා. ඒ කියන්නේ මුළු ලේම උන්වහන්සේ ගැලුවේ මුළු මිනිස් සංගතියම වෙනුවෙන් දැන් ගැලවන්න ලේ නැහැ වතුරක් ගැලුණා. ඉතින් උන්වහන්සේ මරණයට ගියා. නමුත් මරණයට ගියාට අපිට දුකක් නැහැ. අපි දන්නවා තුන්වෙනිදා උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිනවා. එතකොට තමයි කිතුනුවා සභාව ජයග්‍රහණය කරන්නේ.